මොකද හිතන්නේ මම නේද ඔයාලා දෙන්නටම වඩා කඩවසම්? ඒකට විරුද්ධ වෙන්න ඔයාලා දෙන්නටම කිසි හේතුවක් නැහැ නේ. මේ මල්ලි ඔයාගේ නලාපි මිල නවත්වනවද? මේ පොත කියවන්න ඕන මට. සමා වෙන්න පොඩි අයියේ, ඒක ලස්සන සංගීතයක් නේ. මම මේ පුහුණු වෙනවා අලුත්ම ගීතයක් මං හදන නාට්‍යයට. ලොකු මල්ලිට කේපි ගිහින් මොකද්ද ඇති වැඩේ? ඔහොම විහිළු කතා කියවලා. මේක උත්සාහයෙන් දිනුන ඌරු පවුලක් ගැන කතාවක්. මං කියවන පිටුවේ තියෙන්නේ කැත ඌරෙක් ගැන මෙයාවගේ. හරි hina. හිතන්නේ ඔයා කියලාද අපි තුන්දෙනාගෙන් වඩා කඩවසම්? නෑ. මේ අහන්නකෝ, මං අඳින්නම් අපේ පවුලයාගේ චිත්‍රයක්. අපෝ ඔයා අඳීවි අපිව. ඉන්නවට වඩා කැතට පේන්නයි, ඔයාව ලස්සනටයි. හොඳයි, කොහොමද අඳින්නේ? මෙන්න මෙහෙම. අම්මා මෙන්න මෙහෙම. හරි මැද. ලොකු අයියා අම්මා ළඟින්ම. මොකද අයියා උසයි, අම්මා මිටි. හේතුව චිත්‍රයක් සමබර වෙන්න ඕනේ. ඊට පස්සේ දරුවනේ අම්මා. අනේ අම්මේ, පොඩි මල්ලිට කියන්නකෝ සද්ද කරන්න එපා කියලා. මගේ කන් රිදෙනවා. ඒක සද්දයක් නෙවෙයි, සංගීතයක්. සංගීතයක්. එන්නම ඕක නවත්ත ගන්න. මම නෙවෙයි පටන් ගත්තේ. ඔක නවත්තන්න. දරුවනේ සද්දේ පටන් ගත්තේ. ඒ මිරන්ඩු. ඔයාලා සහෝදරයනි. අම්මට මහන්සිත් ඇති. මහන්සෙන්න ඕන තමයි වැඩ කරන්න. වැඩ කරන්න ඕනේ ජීවත් වෙන්න. තාත්තා හිටියා නම් අම්මට මෙහෙම මාන්සි වෙන්න වෙන්නේ නැහැ නේ? ඔව්. හේුණා දැන් තාත්තා නැහනේ. තාත්තා කියලා දුන්න පාඩමක්. මොන කරදර ආවත් ඒවට මූණ දෙන්න ඕන කියලා. දැන් හරි, අපි කෑම කමු. නවත්තන්න. වෙන්න තියනවා කෑම. දැන් කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා, ඕන තරම් කෑම තියනවා. අපේ අම්මට තමයි අසම කෑම හදන්න. මම ගොඩාක් කෑවා. මොකද මමනේ වැඩිමල්ම. එමිතන්නේ වෑනේ, මං හිතන්නේ මමයි වැඩියෙන් කෑවේ. ඕ බ්‍රාහ්මණ පටන් ගත්ත දහය රන්නු. නවත්තන්න, නිකන් ඉන්න. දරුවනේ, කියන්න තියෙනවා බොහොම වැදගත් දෙයක්. ඔයාලා දැන් ලොකුයි. මං හිතන්නේ දැන් ගෙදරින් පිට වෙලා තනිව ජීවත් වෙන්න. ඒ තමයි අපි තාම පොඩීනේ. එහෙම හිතන්නේ. හිතෙන් මහලා ලොකුයි. තේරුම් ගන්න. දැන් තින් කාලේ හරි වටපිටාව දැනගන්න. අනික මට වෙහෙසෙන්න බෑ වයසයි. අනේ මට බෑ යන්න. අම්මේ ලොකු මල්ලි වයි පොඩි මල්ලි වයි එහෙම යවලා මාව තියාගන්නකෝ අනේ. ඕහෝ, ඒත් ඔයානේ වැඩිමල්ම. ඔයානේ යාලුව බලා ගන්න ඕනේ පුතේ. අනේ බෑ. ඒක තමයි, එයාට යන්න කියන්න. ඒ වුණාට මම ඉන්නම්. මම යාතරම් කන්නේත් නෑනේ. එහෙම බෑනේ පුතා. මට හිතෙන්නේ අම්මේ, ඒක හොඳ අදහසක් තමයි. අපි ඉගෙන ගන්න ඕනේ තනියම ජීවත් වෙන හැටි. අම්මා මෙච්චර කල් අපිට කන්න දුන්නා. තවත් අම්මට කරදර කරන්න ඕනේ නැහැ. මට හේනියක් තිබුණා ඒ විදිහට ගින් ජීවත් වෙන්න. මට එහෙම හීනමකුත් නැහැ. හිතුවේ අම්මා මාව බලාගනි කියලා. අඬන්නේ පාපා. අඬන්නේ ඔයාට වැඩිමල. නවත්තන්න. ඔයා මට විහිළු කරවද? මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. ඔය ආයි පටන් ගත්තා.
තරුවනේ වෙලාව හරි ප්‍රමාද වෙනවා. අම්මා තාම කියන්නේ අපිට යන්න කියලාද? ඔයාගේ පුංචි පැටවුන් එළියට යවලා දුක් විඳිනවා බලන්නද? දුක් විඳින්න නෙවෙයි අයියේ, විනෝද වෙන්න. කරදරවලට මූණ දෙන හැටි ඉගෙන ගන්න. මේ ඔයා හිතන විදියනේ. මං ඔයාලව යවන්න හදන්නේ දරුවනේ හිසතින් නෙවෙයි. තාත්තා ඉතුරු කළ සල්ලිත් එක්ක. තාත්තා ඉන්නකොට ඔයාලට සල්ලි ඉතුරු කරලා තිබ්බා. මොනවා? අම්මා ඔය බවක් මට කලින්ම කීවනම් මම මුලින්ම මේකට කැමති වෙනවනේ. ඒකයි නොකීවේ. ප්‍රවේශමෙන් වියදම් කරන්න පුතේ. මෙන්න මේක ඔයාටයි. ස්තුතියි අම්මා. යන්න. ලොකු පුතා සතුටින් ඉන්න. ස්තුතියි අම්මා. පොඩි පුතා ඔයා ඔයා කවදාවත් නරක වැඩ කළේ නෑ. දුර දිග බලාගෙන වැඩ කරන්නේ. අයියලා දෙන්නටත් උදව් කරගෙන සතුටින් ඉන්න. මේකට ස්තුතියි අම්මා. දරුවනේ මතකනේ, එකතු වෙලා වැඩ කරනකොටයි සතුට තියෙන්නේ. ප්‍රවේශමින් අපි කරමු මෙහෙම වැඩක්. ඔයාලා කැමති නේද අපි තුන්දෙනාම සල්ලි එකතු කරලා ලොකු ගෙයක් හදලා එකට ජීවත් වෙමු? අපි ඒ ගෙදරට ලස්සන නමකුත් දාමු. අපි කියමු අයියවලු ගෙදර කියලා. මොනිට බීසුද? මම නම් ඔයාලා වගේ වීලුකාරයෙක් එක්ක ඉන්න කැමති නෑ. මං අද ඉඳලා නිද හසුරේ. මට මගේම සැලසුම් තියෙනවා. මේකයි මගේ අදහස. පිරිසුදු නිදහස් ජීවිතයක්. ඔයාට තාම තේරෙන්නේ නෑ. ඒත් අපි වටවඩ ලොකුයි ඉන්නේ. අම්මා කිව්වේ එකට ඉන්නයි. ඒක ඇත්ත. ඒත් අපි ඒකට කැමති නෑ. මම නම් හෝටලයක් හොයාගන්න හොඳ පළාතක. සැප කාමර, මුමුතුරුණු, රාත්‍රිසාද, යාළුවයි, ලස්සන එහෙණියයි එක්ක. පොඩ්ඩක් ඉන්න. ඔය ගැන හිතන්න හිතන්නකො යාලා. අපි සහෝදරයෝනේ. එකට ඉමු. ඕනට වඩා ඔය ගැන හිතන්න එපා මල්ලි. උමනසල්ලි අපි ළඟ තියෙනවනේ. ඒක හරි. එහෙනම් මම යනවා බටහිරට. මම යනවා නැගෙනහිරට. පොඩ්ඩක් කොහොම ඉන්න. ආපහු එන්න. අපි එකතු වෙලා හිටියොත් ගොඩක් වැඩ කරන්න පුළුවන් අපිට. දයබරම්මි, එකට ඉන්න දුන්න උපදෙස පිළිපදින්න බැරි වුණා. නමුත් මං අයියලට කරදරයකදී උදව් වෙන්න. මීට පොඩි පුතා. යාම කරනවා. කරදරේ පහ, එක, දෙක, තුන, හතර, පහ. මේක අහගන්නවා. අපේ අම්මයි තාත්තයි මේ සතියන්තේ රෑ කෑමකට එනවා. කෑමට ඌරෙක් හොයන් එනවා. ඉතින් එයාලට ඌරෙක් නැතුව වෙන සතෙක් දෙනවා. අපේ ගෙදර කනයි කටේ සද්දන හොඳට වැඩි දැන්. ඔව්. ඇයි දන්නේ නැද්ද? නෑ යන්ට හොඳට සලකන්න ඕනේ. ඕන්නෑ. පුළුවන් විදියට දෙමෝ. එහෙනම් ඔහේ මං කියන විදියට වැඩ කරන්නේ නැත්තම් ඔහෙට අදරයට කෑම නෑ. ඕන්න මං කිව්වත් කිව්වා. හරි හරි, කෑ ගහන්න එපා. මං ඌරෙක් වල්ලන් එන්නම්. ව්‍යායාමත් ඉවරයි. දැන් ඉතින් ගිහිල්ලා අල්ලන්න එපා ඌරෙක්ව. එයාට ඕන එලාට සතු ගෙටෙන්නේ නෑනේ. Thank you.
මොනවද බලන්නේ? මේ මේ ඔව් මම මෙහාට ආවේ මිලට ගන්නයි. ලොස්සක් නේද ගන්නාවේ? මේක නම් ඔයාටම ගැලපෙන ලොස්සෝ බලන්නකො කෑලි ගැලුණා කටු කැරකෙනවනේ. නෑ නෑ ඇත්තටම මං ආවේ මට උමනා බඩු ගන්නයි. මං හදන අලුත් ගෙදරට. ඒ හදන්න බඩු නේද? මට තේරුණා. එන්නකෝ. පොඩකින් පොඩකින් මොනවද මේවට කියන්නේ? මේවට මූලික වශයෙන් කියන්නේ පිදුරු. 100%ක්ම ස්වභාවිකයි පිදුරු ගහේ තරම තමයි ශක්තියක්. එහෙනම් ගොඩක් මිල වැඩි ඇති. මිලාඩේ ගොවගෙඩි කරත් වඩා. ඇත්තට මම මේවා ගන්නවා. ඒ වුණත් මේට වඩා ශක්තිමත් ඒවා තියෙනවා ගෙවල් හදන්න. ඔයාට මෙන්න මේවා ගන්න පුළුවන් දොරවල් වලට. ඒවා පිදුරු වලට තොර ලාභයිද? අහලා නැද්ද? ලාභ බඩු බොහොම බාලයිනේ. මේ අනුව මම රවට්ටන්න හදන්න එපා. මට ඕන පිදුරු විතරයි. මගේ ගෙදර හදන්න ඕන ඉක්මනට ලාභෙට. ඒ වගේම බොහොම ලේසියෙන්. මමයි පොහොසත්ම ඌරව වෙන්නේ මේ ලෝකේ. අපේ රට කොයිතරම් දහස් දෙකක ඌරෙකුට පුළුවන් ලක්ෂපතියෙක් වෙන්න. ගාන කියන්නකෝ දැම්ම. හදලා කියන්න. මේ බලමු ගෙනා වියදමයි, කරත්ත කුලියයි, පටවන්න වැඩ කුලියයි, මුළු එකතුව හොහෙට හින්දා අඩු කරන්නම් කාසි. එසක් මෙන්න හෙට නෝට්ටුවක්ම. ස්තුතියි. ඒක හින්දා මං තනි තීරණයක් කරන් ගෙදරින් පිට වෙලා ආවා නිදහසේ ජීවත් වෙන්න. දැන් ඉතින් මට කැමති විදිහකට ඉන්න පුළුවන්. මේ යාළුවනේ මෙහෙ එන්න. බීම ටික බීලම යන්න වැඩට. යනවා. සමහරුන්ට විනෝද වෙන්න උවමනාවක් ඇත්තෙම නැහැ. ඇත්තම කියනවා නම් කැමති මම මිතුරුත් එක්ක සංචාරය කරන්න. ලෝකෙ පුරාම එක්ක යුරෝපේ නැත්තම් ආසියාවේ රට රටවල යාළුවෝ තව ගොඩාක් අඳුර ගන්න දන්නවද ඒකේ තේරුම? ඒක නෙවෙයි යාළුවා. අපි තව බීම කෝප්පයක් බොමු මංගානේ. ඉතින් කොහොමද තරුණ නෝන කැමති ඔයාගේ නම දැනගන්න? මොකටද අහන්නේ? මාගේ නම ඌරුමි. ඒක තමයි කෙටි නම. යාළු හැමයි කතා කරන්නේ මට. ඔයාගේ නම මොකද්ද? මගේ නම ලොකු. ලොකු නැත්නම් ලොක්කයියා. ඕන කෙනෙක් සලකනවා. හොඳයි, ඔයාව හමුුණේක මම අලුත් යාළු හොයනවා. ඔයා වගේ කැලෑවුරෙක්ව දැක්කමයි මම. අපූර්ව විහිළුව. කැමති මං විහිළු වලට? ඉතින් ඌරුනි, කැමතිද අපි හොඳ යාළුවෝ වෙනවට? ඔයා මට අලුත් යාළුවෝ හොයලා දෙන්නත් ඕනේ. තේරුණාද? හොඳයි, මම ඔයාට අලුත් යාළුවෝ හොයලා දෙන්නම්. එහෙනම් අපි හොඳ යාළුවෝ වෙමු. ඔහොම් පිඹින්නේ ඔයාට හුස්ම ගන්න බැරි වුණාමද? මම බැලුවා ඔයාගේ කොන්න මොස්තරේ ගැලවේද කියලා. ඔයාගේ විහිළු නම් අපුරුයි. ඔයාට ඇත්තටම ලස්සන ගෙදරක් තියෙනවා නම් යාළුවෝ හොයාගන්න එක ඒ තරම් අමාරු නිකන් නෑ. ආරාධනා කරන්නකෝ අපිට. මට තාම ගෙදරක් නෑ. මේ ඩාඩිය දාගෙන හදන්න යන්නේ ගෙදරක් තමයි. ඇත්තද? ඔයාට ගෙදරක් නැත්තම් සාද තියන්නේ කොහොමද? එල්ලිමහනේ දෙගෙන සාද පවත්වන්නට කිසි යාළුවෙක් කැමති වෙන්නේ නෑ. මට ගෙදරක් නොතිබුණත් අපි දෙන්න යාළුවෝ, එහෙම නේද? අපොයි බෑ. මුලින්ම ගෙයක් හදන්න. මෙන්න මගේ අංකය. පළමු සාදෙට මං එන්නම්. හොඳයි, මං උත්සාහ කරන්නම්. කවුරුත් අහන්නේ ගෙදර කොහෙද කියලා. මම ගෙයක් හදනවා. හදලා හැමෝටම සාදයක් තියෙනවා. තව බීම එකක් දෙන්න. අදම වැඩ පටන් ගන්න. මෙතන තමයි නියම තැන. මගේ ගෙදර හදන්න ඕනේ මෙන්න මේ ලස්සන පසුබිමේ. ඒක සැලසුම් කරන්න ඕනේ ගී ඇතුළේ ඉඳන් මගේ නලා සංගීත මුළු පළාතටම ඇහෙන විදිහට. ගිනි උදුන මෙන්න මෙතන. ඔව්. කියවන මේසේ මෙන්න මෙතන.
එතකොට රෑට හඳේ ලියනොත් පොත් කියවන්න පුළුවන්. මගේගේ සරල වෙන්න ඕනේ. ලිපිඩු ගොඩක් තිබුණාම කරදරයි. එක අත් පුටුවක් මෙන්න මෙතන. එතන මට ටිකක් විවේක ගන්න පුළුවන්. එතකොට මගේ ඇඳ හරියටම මෙන්න මෙතන. සැපරන් නිදා ගන්න. ඒ හොඳටම ඇති. තව එකක් අමතකුණා. කෑම මේසෙ මෙන්න මෙතන. මොකද කෑම කන්නත් ඕනනේ. මගේ පවුලේ අයගේ ඇඳ පුචිත්‍රය මෙතනින් එල්ලනවා. එතකොට ගෙදරට බිත්ති වැඩිද? පොඩක් ඉන්න. නෑ බිත්ති හතරක් විතරයි. නෑ නෑ කලබල වෙන්න එපා. ඒ දැමම වැඩ පටන් ගන්න ඕනේ. මුලින්ම නලාව පිමිමු. හිත සංසුන් කරගන්න ඕනේ. මේ මෙතන තියෙන අපුරු දැව ටිකක් නේද? ආ මන් දන්නවා හොයන දේ. රෑ කෑම හැඳි ගන්න හොඳ හැඳක් නේද? මේ කොහොමද හොර පැත්තක නැගෙනවා? මට ඕන මේ දැව. හයිය ඍජු කෙලිම පොළොවෙන් පැලවුණු කැමති මේ දැව මිලට ගන්න. මේ දැව නෙවෙයි පොඩි දරකෝට. මොනවා හරි ඒවා ශක්තිමත් පාටයි මට නම්. දන්නවද මම ඒ වලින් ගියක් හදන්න යන්නේ. ලස්සන දැව ගෙදරක්. අර අර තියෙන පින්තූර පොත්වල මං හදන්නේ එහෙම ගයක්. ඕ හොඳයි නේද? බොහොම අපූර්වට තියෙයි. ඔය හිටිනවා එහෙමනම් ඒක අපූර්වයි කියලා. හදන්නත් ලේසියිනේ. මමන් තීරණය කළා. මේ ටික ඔක්කොම ගන්නම්. ඔහෙට සල්ලි දීලා ගන්නවා මම. මං හිතන්නේ මේ සල්ලි ඇතුවේයි. ඔය තරටකට මෙච්චර සල්ලි බය වෙන්න එපා. මං කැමැටින් දෙන්නේ ගන්න. ඔය කියනවා නම් මං ගන්න. මගේ පරාස්කලා දඬුවම. ඔහෙත් යන වහකට. එහුන් නැද්ද මගේ ඉන්නවා ගියා. ඌරෙක් හොයා ගන්න ඕනේ කොහමද? තාත වහ ගන්නව කරදර නොකර. අන්න එහෙම. ඌරෙක් කඩ පිළේවත් ඉන්නවත් දන්නේ අපලි පඩු විකිනීමට. කොහොමද සැපසනීප? අමා පොඩ්ඩක් ඉන්නවද? ඔය තැටි අපුරේ කුසිය වැඩවලට. ඕ ඔය එක ගන්නවද? මේක බොහොම වටින තැටියක් තමයි කෑම උයන්ද. උයනකොට කර වුණත් වැලි කල දෙයකින් හොඳට අතුල්ලන්න මෙන්න මේ වගේ තව හිලක් හැදේ. එල්ලන්න ලේසි නේ එතකොට. මම පොඩි උරු හමු වීම සතුටක්. මම බර්ඩ්. බර්ඩ්? හරි අපුරු නමක් නේ ඒක. ඔය තමයි. අද මෙහාට ආව තුන්වෙනි ඌර. හොඳ වෙලාවට මෙහැයි මස් කන්නේ නැහැ. මං ආවේ මේකටයි. මං හොයනවා මගේ ගෙදර හදන්න ගන්න ඕනේ බඩු ටිකක්. මගේ ගෙදර ශක්තිමත් කල්පවතින ලස්සන එකක් වෙන්නයි. එහෙනම් මෙහෙනකෝ. මල් ලඟ තියෙනවා ಜಾති ගොඩක්. පිදුරු තියෙනවා, දර කොටු තියෙනවා. හොඟ දෙනෙක් ගෙවල් හදන්නේ මේ වලින් තමයි අද කාලේ. ඒවා හොඳයි. ඒත් මම හොයන්නේ ඊට වඩා ඔරොත්තු දෙන ඒවා. හරියට හරියට මේ ගඩොල් වගේ. ඒවා ටිකක් පරණයි. මිත්‍ය ටිකක් මහතට කැතට පෙනෙයි නේද? ඒත් ඒවා කදිමයි. සවිශක්තියෙන් ඉහළයි. රතු දුමුරු පැහැය හරිම කලාත්මකයි. ඒකම තමයි මාත් හිතන්නේ. මේ
බර්ට් මහත්තයා කීවන්නේ මේවා පාවිච්චි කර පරණ කඩවල් කියලා ඒවා මට දෙන්නකෝ. ඕ ඒ කියන්නේ නොමිලිනේ. ඒක තමයි හරි වචනේ. හොඳයි. හැබැයි කොන්දේසියක් පිට. ඔය මේ තැටිය සල්ලි වලට ගන්නව නම් මේ ගඩොල් ඔක්කොම නොමිලේ දෙනවා. ඇත්තට මේ ගඩොල් ටික අතම ගෙනියන්න ඕනේ. මං කැමති. මං කැමති කොන්දේසියට. ඉතින් මම මගේ ගෙදර හදලා ඉවර වුණාම ඔයාට ආරාධනා කරලා කැම වේලක් දෙන්නම්. මට සින්දු කියන්නත් පුළුවන්. ඔයා සංගීතය කැමතිනේ? සින්දු කියන්න. ඔව් අපි හොඳට ප්‍රීති වෙමු. ඔයියා! මල්ලි මොකද වෙලා තියෙන්නේ? ඔය හරියට ඇවිදින්නේ මාළු 100 කෙනෙක් වගේ. මගේ සාක්කුවල ගඩොල් තියෙනවා. ඒ මොකද? කවුරු හරි යවලින් ගැහුවද? නෑ. මගේ ගෙදර හදන්න ඒ ගඩොල් ගෙනියන්නේ. ආ ඒක දෙමද? මං කියන්න දෙහන්න. ඔය හරි මෝඩයි. ඔයගේ ත්‍රිපන්ට හදන්න මොනවා හරි එකට තියලා තදට ගැට ගහන්න. ගිය හදලා ඉවරනේ එතකොට. නැත්නම් ওই ගඩොල් ඔක්කම ඔයාගේ ඇඟ උඩ පෙරලිලා පෙරලිලා පෙර. පොඩි අයියේ. එහෙම වෙන්නේ නැහැ. හරියටම ගේ හැදුවම. අනිත් එක මේ බලන්න මේ ගඩොල්. ඒවා ශක්තිමත් ආරක්ෂාව ලැබෙනවා මට. අපූර්ව හැඩයත්. ඒ වගේම හරි බරයි. ඉතින් මට කතා කරන්න වෙලා නැහැ. තව ගඩොල් ගොඩක් තියෙනවා ගෙනියන්නත්. මං යන්නම්. යනවා ඉතින් ගඩොලුත් එක්කම. මෙච්චර ලේසි ක්‍රමතියෙද්දී ඔය තරම් කරදර මොකටද? ඔන්න බලන්න. ගොඩක් වැඩ ඉවරයි. ඔක්කොම හදලා ඉවරනකම් මට ඉවසිල්ලක් නැහැ. ඔය මොකද පොඩි මල්ලි? තාම පටන් ගත්තේ නැද්ද කියලා දන්නේ නෑ. කාලි අපරාදී. මට ඕන තරම් කල් තියෙනවා. මම නම් ඉක්මනටම හැදුවා. ඒකට මට හේතුවක් තියෙනවා. අලුත් යාළුවෙ බලන් ඉන්නවා. සාදිකට ආරාධනා කරන කල්. ලොකෝ අයියේ මොකද්ද ඔය ගෙදර මෝස්තරේ? මොකද්ද? පුනරුදු යුගයේද ගල් යුගයේද? ඔය යුග දන්නේ නෑ. අදහස මගේ. ලොකෝ අයියාගේ යුගේ. මං කියන්නද අයියේ මට අදහසක් ආවා. ගේ මේ පැත්තට හැදුවා නම් අර නැගිනිර පැත්තට දණේලියක් දාන්න තිබ ඉරෙලිය ගෙට ගන්න. මෙතන යනවා යන්න. සමා වෙන්න ලොකු අයියේ. ඉරෙලිය වැටෙන්න. ඔය වැටෙන එළියටි. මුලින්ම ගඩොල් ගෙන එන්න. මට ගඩොල් තියෙනවා. ඊළඟට සැලසුමක් හදාගන්න. ඒකත් මට තියෙනවා. බලන්නකෝ. ගිනි උදුන, ආරුක්කු, වාකවුළු, දොර ජනෙල්. මගේ මිදුලත් මං සැලසුම් කරානේ. දැන් ආරම්භන්න. ගොඩ නැගීම. එච්චරද? ඊළඟට මුකුත් නැද්ද? ඈ? මොකද්ද මේ පොත? මේක ලිව්වේ ගේ කුරුල්ලෙක්ද දන්නේ නැහැ. කමක් නැහැ. මෙන්න මුල්ම ගල. නංග ඒක තරි. දැන් කාලි දුරකට නැටුවම බැරිලු නේද? මිනිස්සු යොල එලිලා ඉන්නවලු වවුල් වගේනේ. ඒක ඇත්ත. ඕකෙන් කාටුනත් කතා කරන්න පුළුවන්නේ? දුරකතනයත් තේන අයට. මට එහෙම යාළුවෝ ගොඩක් ඉන්නවා. දැන් ඉතින් මට තියෙන හින්දා කතා කරලා බලන්න. එහෙනම් අරන් බලන්නකෝ. කොටෙන්ද කතා කරන්නේ? මෙන්න මෙතන. එතකොට මේක ඇල්ලලා තියෙන කණේ තියාගන්නනේ. අහන්න ඕන වෙලාවක හෙට පුළුවන් කතා කරන්න. හරි මයි යන්න. හා මටත් ගැට් තියෙනවා, දුරකට නැත් තියෙනවා.
කාටද මං කතා කරන්නේ? මං රුව ගැන හිතන අතර කවුද මේ කතා කරන්නේ? හෙලෝ උරුණි, කොහමද? මට ඔයා ගැන හැම තිස්සෙම මතක් වෙනවා. මතක් කරනවට වඩා හොඳයි කියලා හිතුවා කතා කරන එක. රොබට්, ඔයා හුඟ කාලෙකින් නේද මට කතා කළේ? කවුරු කියලා හිතන්නේ? මේ රොබට් නෙමෙයි, මං ලොක්කයියා. ලොක්කයියා? මට එහෙම යාළුවෙක් හිටියේ නෑනේ. මං ලොක්කයියා කඩපිලේ ගියාමුනේ. ඇයි අපි යාළුවෝ වුණානේ. ඒ ලොක්කයියද? මෙයානි යාළු, මං ගෙයක් හැදුවා. ඒක බලන්න එන්න, ලස්සන පරිසරේ. දැවෙන් තමයි හැදුවේ, සබදහමට හරීම සමීපව. ඇත්තට මට හරි සතුටුයි. ඇත්තටම තියෙනවද ගිනි උඳුනා, ලොකු ගිනි උඳුනා? අපි ආවොත් උණුසුමට ඉන්න තියෙනව නේද? ඔව්, ගිනි උඳුනක් තියෙනවා. අනිටක මම මේ දැම්මම ගිනි උඳුන දල්වන්නයි හදන්නේ. ඔයාට අහුණන්නේ ගිනි කූර දල්වන සද්දේ? ඉතින් කියන්නකෝ උරුණි, ඔයා එනව නේද මගේ ගෙදර තියෙන මුල්ම සාදෙට? එනවද හෙට ඩබල් කෑමට? පොඩ්ඩක් ඉන්න, දිනපොත බලලා කියන්න. හරි, මට එන්න පුළුවන්. ඔයාට අමතක වෙන එකක් නැහනේ? අමතක නොකර එන්නම්කෝ මං. ගෙදර නම සූකර භවන. කාගෙන් ඇහුවත් කියයි. අපි විකුණන්න අබලි බඩු අර පෝරුවේ ගහලා තියෙන්නේ. මට කියවන්න බෑ කියලා දන්නේ නැද්ද? නෑ, මම මේ ඔයක කේන්ති යන දෙයක් නෙවෙයි කිව්වේ. ඇත්තේ මේ කතා වැඩි. මං අහන දේට උත්තර දෙනවා. ඔය උරෙක්ව දැක්ක නැද්ද? ඇත්තට ළඟපාත නැතු ඇති. ජීවිත රක්ෂණය ඔබ වෙනුවෙන් නොවේ, ඔබ ආදරය කරන අය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ්. මොකද මේ පිදුරු තැන් තැන් වල වැටලා? ඒකයි මම කියන්න හැදුවේ. ඌරෙක් ඇවිල්ලා ගෙයක් හදලා පිදුරු අරන් ගියා. ගෙදරක් කියනවා එක්කම කොහෙද ගෙය හදන්න කියලා මට. මම දන්නේ නම් ආ තාම ළඟටව මම නහය පිටේ අර පැත්තේ. ඔය මට බයයි. අපෝයෝ එහෙමයට මං කැමති. ඇත්තට මොනවත් එහෙමට බොරු කියලා තිබුණොත් ඒත් අල්ලගෙන යනවා. ඔහෙගේ නහයෙන් තේරුණාද? නහය? මීට කලින් වෘකයක් ඔහෙම කාලා තියෙනවද? අපෝයි නෑ. ඒකේ තරම් විනෝදජනක නෑ. වැටේ උරුකෙක් නේද? ඔන්න හරි, ලොකු මල්ලිගේ ගෙවදීමේ සාදයට ලොක්කයියා කලින්ම ආවා. මේ මොකද මේ? ගෙදර සාදයක්වත් දෙන්නේ නැද්ද ඔයා? තියෙනවා. මොනවද අමුතන් සතුට කරන්න ඔයා කරන්නේ? ගේ පෙන්නනවා. බලමු. මෙතන ඉස්සාලි. විනෝදයක් නෑනේ එතන. මෙතනයි මේසිය ස්වභාවික රේලිය වැටේන. ඔතන නෙවතුන මෙතන තියෙනවා මගේ ඇඳ. මෙන්න මෙතන පුටුව කර පැත්තේ පොඩි කුස්සිය. ඔය ඔක්කොම මං ආව ගමන් දැක්කා. ඉතින් අයියට මාගෙන සතුරු නැද්ද? මං ආවා. කොහමද පොඩි මල්ලි? සමා වෙන්න ප්‍රමාද වුණාට කමක් නැහැ. ඒකේ තරම් දෙයක් නෙමෙයි. පොඩි අයියට ගෙනාව අලුත් ගෙට තෑග්ගක්. ස්තුතියි මල්ලි මාගෙන හිතනවාට.
මොකට පොඩි මල්ලි ඔයාට එකක් විදියට ගඩොල් ගෙඩියක් නිදිලා තියෙන්නේ? අනේ මේ මගේ ගෙදරින් කෑල්ලක්. දන්නවනේ මගේ ගෙදරින් අයියාගේ ගෙට. ඒකේ තේරුම ඔයාගේ ගෙදර කල් පවතිනවා කියන එක. අය කොහොඳයි. බොහොම ස්තුතියි. කාටත් මේනවනේ මගේ ගෙදර සත්‍ය. එන්නම් මංගේ පෙන්නන්නම්. අපෝයපා අපි ගේ දැක්කනේ, දැන් අපි ප්‍රීතුවෙමු. එන්න හැමෝම පොඩි මල්ලි සංගීතේ. යන්තන් යාලා ගියා. ඇයි මේ ගෙදර ඉක්මනින් හැදි වෙන්නේ? හරි කරදරයක්. මේම ගෙවල් හදන ඉති ඌරෙක් මිසක් වෙන කවුරුත් නෙවෙයි. ඇහුණාද ඔයට? පස්සේ එන්න මම වැඩක්. ඔය දොරෙන් එළිය බැලුවොත් හොඳයි. අනි වර්කේ කොහෙද මං ඇඟෙන්නේ? තලක් නෑනේ. රෑ කෑමට නමුත්තන්ට ඔහෙව තමයි දෙන්න ඕනේ. ඉක්මනට දාරනවා. ඔයගේ වල්කි රැලි වෙනකන් කෑ ගැහුවා දොර අරින්නේ නෑ. මේවා තමයි විතරයි මං හොඳින් කියන්නේ. ඔය දොර අරිනවා. මං අයියෙන් පිඹලා ඔහෙගේ කටලා දානවා. ගේ කටලා දැම්මම ඔහෙ මොකද කියන්නේ කියන? පුළුවන් නම් කරන්නව. ඔන්න මං නොකියව කියන්න එපා. නියමයි. ශ්‍රී 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 උරු යාලු 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 කොහෙද? මං ඔයා වල්ල ගන්නවා. කොහෙද ගියේ? පැනගත්තද? කොහෙද ගියේ? මේකේ හිටිය ඌරට මොකද වෙන්න ඇත්තේ? ඉබේ අතුරුදහන් වෙන ඌරා මායාවක්ද? මට හිතා ගන්නවත් බෑ මොකද වුනේ කියලා. අතුරුදහන් වුණාද කොහේ හරි? කොහොම ඌරා? අනේ අයියෝ අපෝ. ඒතු වරමයි ගංග හෙන්න හැ කියලා. මොන කරදරයක්ද අප්ප මේක? ඈ ඌරෙක්ව ගෙනාවද? ගෙනාවේ නෑ ඌරෙක්ව. ඇයි නොගෙනාවේ? ලේසි නෑ. ඒක ගිහින් ඌරෙකුට කිව්වහම අපේනවාට ඔහෙල රෑකෑමකට ඕනයි කියලා ඌ ඇවිදක නෑවිද? මං ගෙනාවා ලේන්නොයි කුරුල්ලොයි. එයාලා එකට දාලා රහට මාළුවක් හදන්න. එහෙනම් ඔහේම ඇවිල්ලා ඒවා උයනවා. උයන්නම්. හැබැයි කණ්ඩ බැරි වෙයි ඈ. ඇහුණද? මට ඕන ඌරෙක්ව. හෙට වෙනකොට මට ඌරෙක්ව නොගෙන આવොත් ඔහෙට හොඳ පාඩමක් උගන්වනවා. අයියෝ, ව්‍යානන්ද රෑට කියන්නේ ඌර 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 කියලා. හරි මම කරදරයක් අප්පා. ඩයි. ඔහම ඉන්න පිළිගන්නවා සූකර බවනද ලොකු මල්ලි? මේ මොකට මේ උර්කේ ලොකු උස්ස උල්දත් නික වලිගේ මගේ ගෙදරට ආවා. සංසුන් එන්න හුස්ම ගන්න. හැමෝටම ප්‍රශ්න තියනවා තමයි. මේක ප්‍රශ්නයක් තමයි ලොකු අයියේ. ස්තුති මව සංසුන් වුණා. ඔයා මාව ටික දවසකට මේ ගෙදර තියාගන්නව නේද? අපොයි බෑ. එළියට දැම්මම
හොඳයි. එහෙමනම් අඩට විතරක් නවතින්නේ. හැබැයි අඩට විතරයි. වට තේරුණානේ. හෙට උදේම යන්න ඕනේ. මගේ අලුත් එහෙලිය එන්න කලින්. මගේ ගෙදර. මගේ අනාගතය. මගේ හීන. ඉවරයි. ඇත්තට මේ පලාද හරිම ලස්සනයි. මගේම කොහෙද යන්නේ? ඔහෙගෙන් අහන්න ඕනද මං? යන්නේ මගේ ගමන. මම නිකවට ඇහුවේ. සිරිතිරි දන්නේම නැද්ද? මං වගේ කාන්තාව පාරට අනේම යනකොට ඔහොම පණින එක ආචාරශීලී සතුකගේ පුරුද්දක් නන් නෙවෙයි. ඉතින් මට සමාව. වැරදි නොකර ඉන්න එකයි වඩා වටින්නේ. අමුතු එක කතා නෑ අපි. ඉතින් අපි අඳුරගමු. මගේ නම වර්කස්. වර්කස්? ආ! ඒ තේනම ඔයාට නම් ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ ඉතින් හිවලෙක් වගේ සතෙකුට. ඉතින් කියන්නකෝ. ඔයාගේ ගෙදර විස්තර එහෙම. ඇත්තට මගේ බිරිඳ තමයි මට කියන්නේ. ඒත් ඔයාගේ බිරිඳවත් කියලා දෙන්න නැති ඇති ආචාරශීලීව හැසිරෙන හැටි නම්. නෑ මමයි මගේ ගුහා රජුරෝ. ගුහාව? ඒක හරි අපූර්ව ඇති. ගෙදරක් ගුහාවක් ඇතුලේ. ගෙදර තරම් ප්‍රවකසුකක් නෑ ඇතුලේ. ආ බලන්න මේ ඔයාගේ ලොංකබඩ හරි අපූර්වයි. ඒක නම් ඇත්තටම මේ. ලඟට පාලේ. හරි අපූර්ව දත්නේ ඔයාට තියෙන්නේ. ඇත්තමයි. ඒ දත්වලින් ඔයාට විහිළු පෙනුමක් ඇවිල්ලා. විහිළු පෙනුමක් නෙවෙයි නපුරු පෙනුමක්. මම මේ කටින් පිබලා ගේකුත් කැඩුවා තේරුණාද? අහලා තිනා එහෙම සිංහියෝ ගැන නම්. ඔයා පිමින් නැති පිදුරු මඩුවකට වෙන්නේ නැති මං හිතන්නේ. ඇත්තමයි ඔයා නියම විහිළුකාරේ. හොඳ හුලඟක් આવත ඔයාවත් ගන්නේ අය. ඔයා පහස ඇති මං ආව ඔයාවයි කෙනෙක් රෑ කෑමකට ගන්න. තට ඒ මං යන්නේ මේ කෑමකට කළ ආරාධනාවකටනේ. මට එන්න බෑ. මොකද මගේ අලුව බලාගෙන ඇති. මාත් එක විහිළු එපා. දැන් මෙනා මාත් එක්ක නප. එනවා යන්න. අතාර. හා. හිතාගෙන ඇති කෑමට ගන්න. අපි බය වෙයි වෘකයන්ට. දොත් තිබුණයි කියලා හිතේ ඇති. එයා ගෙනිච්චොත් නම් ගෙදර කනගෙන් තවත් බැනුම් ඈ. මං වෙන උරෙක් හොයා ගන්න. ඔව් ඔව් ඔව්. ඒක හොඳයි. ආජ. ඒක ලොකු මල්ලි ඔහොම බය වෙලා බෑ. වෘකේක ආවහම සටන් කරලා යමක් කරගන්න එපාය. ඔය නිකම් පාර වැරදුන වෘකේක වෙන්න ඇති. අරනදර වෘකේ ආවිලා මං කිව්වා අපිව මරයි. තරහරියත් හොඳයි. මං දන්නව ඇතුලේ ඉන්න ආයෙත් නතර හොයා ගත්තා. වහා මොනිවසෙන් පිටවුණත් ඔසවන යටත් වෙනවා. යන්නවා යන්න. අපි ඔහෙට ගොදුරක් වෙන්නේ නැහැ කවදාවත්. තව තප්පර දෙකයි බම කල් දෙන්නේ. එයා පිමිට. මම පිමින්දා යන්නේ. එක්ක ඔහේ නැත්තම් මම. මේ දර මාලිකාවම පොළොවට සමතලා කරන මම හරිද? අහනවා. මේක පිටුරු ගයක් නෙමෙයි යාළුවා. ඇන ගහලා හොඳට හඩලා හිටියන්නේ. ගැනල පිමින්නම් එකයි දෙකයි තුන. එකෝකෝ අපි ඔයිට කිව්වන්නේ. මොකද උනේ? කෑම හරි හොඳයි. කොහෙද මෙයාලා? ඔයාලෝ ඇත්තටම මේවා තාවෙත් පෙරලා ගියාද? කොහෙන් පේන්නේ නැහැ. පැතලි මූණු එක පාරටම අතුරු දහන් වෙන ඌරෝ. ගෙදර එක්ක මොනවා කියන්නද? කොහෙද අතුරු දහන් වුණේ මේ ඌරෝ? ගෙදර ගිහින් මොනවා කියන්නද මගදී?
ලොක්කය මං ආවා. ඕ උරුණි, ඔයාට දැන් හොයාගන්න කරදරුනේ නැනේ. මේකට දුආ ගෙදර කියන්නේ කොටු ගොඩක් විතරනේ. මං විහිළුවකට ගත්තද? ටිකක් මම යනවා එන්න. ටිකක් ඉන්න. මාව මේක හිර වෙලා අනේ මාව එළියට ගන්නකෝ. ඒ මොකටද? පොඩි මල්ලිගේ ගෙදරට වටුවව එකගෙන යන්න. පොඩි මල්ලි? එයා කොහෙද? ඔව් එයාට තියෙනවනේ හොඳ ගයක්. ශක්තිමත් ගඩොලින් හැදුවා. මං හරිම කැමති ගඩොල් වලට. ඒවා හරිම ශක්තිමත්. දැන් ඉතින් මාව එළියට ගන්නකෝ. ලොකු මල්ලි කමඬන්න. අනේ මාව එළියට ගන්නකෝ. අයියෝ ලොකු අයියේ. අනේ ඔයා ගියාද? අයියෝ අම්මෝ මාව ඉරවෙලා. හරි. ගෙයි වැඩ ඉවරයි. දැන් ඉතින් මගේ සතුටට වයන්න ඕනේ සින්දුවක්. මටයි මගේ ගෙදරටයි. මල්ලි මල්ලි ඉක්මනට ගේ ඇතුළට යමු. මුර්ගයෙක් එනවා. මුර්ගයෙක් එනවා. මොකක්? උරුණි ඉන්න ඉක්මනට. ඒ ප්‍රමාද. මම ඉතින් මේ එනවා තමයි. ෂා. ඔයාද පොඩි මල්ලි? ෂා. අයියල වගේ කිව්වා මට. වව් මොන තරම් ලස්සනද. හරිම අපූර්ව ගියා. අක්කගේ ගවමත් හරි ලස්සනයි. ඉක්මනට. අපි දැන් අනාතිය. අපිට ඉන්න තැනක් නැහැ. මේ මුර්ගයා මරිම නපුරෙක්. මලියකෙදර සැලසුවනම් අපූරුයි. ඔයා වගේ කෙනෙකුගෙන් ඒක අහන්න ලැබීමත් සතුටක්. ඔය පුළුවන් නේ ලලා වාදනයක්. මං හරිම ආසයි සංගීතයට. ඇත්තටම අපූරුයි. ওই නලා විශේෂින සංගීතේ නම් හරිම අලංකාරයි. හුඟ දෙනෙක් කැමති නෑනේ මේ සංගීතයට. අනේ පොඩි මල්ලි අපි මෙහෙ ඉන්නද? අනේ ඉන්න. හැබැයි ඉතින් හැබැයි සහෝදරයෝ වගේ එකටිමු. වාද බෑ, කේලම් බෑ, රණ්ඩු බෑ. එකඟද? එකඟයි එකඟයි. එහෙනම් අපිට පුළුවන් මේ වෘකයව පරද්දන්න එකතු වෙලා. ආව් පොඩි මල්ලි හොඳට කතා කරන්නත් දක්ෂයිනේ. කවුද? අර නදර මවු කරන්නේ. අපෝයි මං එයාට කතා කළා අපහුවි යවන්න. නෑ 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 ඕන්නේ අක්කේ. ඒක අනුතුරුදායක. එනේ යවන්නකෝ. නෑ ඕන නෑ. දැන් අක්ක මෙන්න මෙතනින් ඉඳගන්න. ටිකක් විවේක අරගෙන මට ඉඩ දෙන්න යව යවන්න. හරි. හොඳයි අර නදර. නැතම සමතලා කරන්නද මේකේ? තව ටික වෙලා බලලා මට ඒක තමයි කරන්න වෙන්නේ. තේරුමද? ෆුල්ක රජතුමාගෙන් අද ඉරිචින්චින්. මොකද්ද ඒක තේරුම? ඔය දැන් කිව්වේ චිලිචින්චින්චින්. තේරුමක් නම් නෑ. මම වීලුවකට අරන් වගේ බලමුකෝ. මේ ගේවර කරන්න මොනේ? හොඳයි, තව එක අවස්ථාවක් දෙන්නම්. දොර අරිනවද නැද්ද? අපොයි නැහැ. හොඳයි මං අදට යන්න. අන්න නපුරු උල්කියා බඩ කාගෙන අපිට යනවා. හොඳ වැඩේ. අපේ පොඩි මල්ලි ගැන ආඩම්බරයි අපිට. ෂා ඔයා හරි නිර්භීතයි නේ මල්ලි. අපි එක සමරමු. මල්ලි අයියේ ඕක නවත්තන්න. තාම මේක සමරන්න වෙලාව ආවේ නැහැ. ඔය වෘක්කයා නිසකේම ආපහු එවි. එයානම් අපිට නෙකක් නැහැ. මට සහතිකයි. ලොක් අයියේ පොඩි මල්ලි දුරදිග බලලයි වැඩ කරන්නේ. ඒකත් ඇත්ත නේද? අපිට ඕන කරන්නේ සැලසුමක්. මේ ඉන්නේ වෘකේ. අහලා නැද්ද වෘකේ හරිම කපටි.
හොඳයි. දැන් ඉතින් අපි මොනවද කරන්නේ? අපි ඌරණිව එළියට යවල මුර්කෑව රවටමු. ඔහේ බයිබල් ඉන්නේ. පොඩි මල්ලි නම් ඔයාලට වඩා හරිම නිර්භීත. අපි ආයේ තව ගල් වලින් ගහමු. නෑ, මට අදහසක් ආවා. හැබැයි හැමෝම එකතු වෙන්න ඕනේ මං කියන විදිහට. මමත් උදව් කරන්නම්. අක්කමයි නෑනේ. ලොකෝ අයියා හදන්නේ ඉනි මගක්. අර මිනිස්සු නගින්නේ උඩට. ඇත්තට ඔයාලා වගේ ආලෝයක වැඩ කරන් ලැබුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. අන්තිම මොහොත ළඟයි ඔන්න ඌරෝ. කරදරයක් නෑනේ. සත්තේපා සත්තේපා පොඩ්ඩේ. ඔයා වහලන හිටියේ කො කොහෙද ගියේ? අයියෝ, දැන් අපි ඔක්කොම ගිය ඇතුලේ කොටු වෙලා. කොහෙද සත්තේ? ඌර ගොඩක් වගේ. ඔයා මොනවා කළත් දුන් කවුරෙන් නම් ගැට එන්න එපා. මේ මොඩ ඌර මට පාර කියනවානේ. ඔන්නක් ඉතින්. ඔක්කොම හරිනේ. කවුරුද ඔයා? දැන් ඉතින් පුරුකයට බිරිඳගෙනුත් දඬුවම්. අපේ කෙන අවුරු රංචුවක් අරන් ගවිත. පුරුකා, පුරුකගෙන ආවද ඔහෙ? ඔන්නේ ආවගෙන ආවා. අද බොහොම නරක දවසක් මට. අපි අයියෝ. ආයන්නේ නෑ ඌරු අල්ලන්න මන්නම්. ඕ.